Hello friends, welcome to Shamro YouTube channel. මේ වීඩියෝ එක කරා මම ඔයාලට ගේන්න යන්නේ මම අලුතෙන්ම buy කරපු DJI Osmo Pocket 3 creator combo එක unbox කරන්නයි යන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ තියෙන DJI Osmo Pocket 3 creator combo එක. මේක පොඩි box එකක් වුණාට මේක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ කැමරා එක. හරිම චෝටේ light weight එකක් මේක තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයාලට මේන්ලි කියන්නේ ඇයි මම මේ කැම් එක තෝරගත්තේ මේ කැමරා එක තෝරගත්තේ සහ ඊට පස්සේ මේ ට්‍රියෝට කොම්බෝ පැක් එක ඇතුලේ මොනවද තියෙන්නේ මම ඒක අන්බොක්ස් කරලා පෙන්නන්න මෙහෙමයි දැන් මේ කැමරා එක ගත්තොත් එහෙම මේ කැමරා එක ගත්තොත් මේක මේ ලයිට් වේට් ඒ කියන්නේ ග්‍රෑම් 179ක් විතර තමයි බර මේ කැමරා එක දැන් මේක ෂූට් කරන මේ දැන් මේ වීඩියෝ එක රෙකෝඩ් කරන කැමරා එක Sony ZV-10 එක ඒක RAM 300 මම හිතන්නේ 70 ගානක් විතර බරයි. කියන්නේ මේ වගේ දෙගුණයටත් වඩා බරයි. හැබැයි දෙකම vlog camera. Travel කරද්දී වෙන use කරන්න පුළුවන්. අපිට කැමරා දෙක මෙහෙමයි compare කරන්න අමාරුයි. මොකද එකක් Sony අනිත් එක DJI-ලා. ඒකට ඒකේ තියෙන qualities වෙනස්. හැබැයි මේක හරි handle කරන්න ලේසිය අතට මෙහෙම කෙලිම drag මේ අල්ල ගන්න පුළුවන්. බර අඩුයි. ඉතින් ඒ වගේම මම මේක මේන්ලි තෝරගන්න බැලුවේ මගේ YouTube වැඩවලට ඒ කියන්නේ මේ වගේ වැඩවලට නෙමෙයි එලියට ගිහින් මම travel කරන යා vlog එකක් ඒ වගේ දෙයක් record කරන්න තමයි මේන්ලි මේ කැමරා එක use කරන්නේ. ඒ කියන්නේ මම එහෙම idea එකක් හදුවා තමයි මේක buy කරේ. ඒකට මේකේ මොනවද තියෙන specification? මොකක්ද මේකේ තියෙන qualities? අපි ඒ ගැන කතා කරොත් එහෙම දැන් මේ කැමරා එක තියෙනවානේ. මේ කැමරා එකේ උඩ අපිට දැන් මේ lens එක ගත්තොත් එහෙම lens එක ඊට පස්සේ 3-axis stabilize gimbal එකක් තියෙනවා මේ කැම් එකත් එක්කම අපිට වෙනම gimbal එකක් use කරන්න අවශ්‍ය නැහැ stabilize කරන්න. ඊළඟට අපි ගත්තොත් එහෙම මේකේ තියෙනවා 2-inch rotatable touch screen එකක් තියෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම වෙනම තියෙනවා අපිට මේ කැමරා එක handle කරන්න පුළුවන් වෙනම කොටස් තියෙනවා. ඊට පස්සේ මේකේ switch recording mode එක තියෙනවා. ඊට පස්සේ අපිට ගත්තොත් එහෙම micro SD chip එක දාන්න කාඩ් එක දාන්න කොටසක් තියෙනවා. ඒ ටික තමයි අපිට පේන්න තියෙන්නේ. 2 inch touch screen එක ගොඩක් special. මොකද ඒ screen එකත් එක්ක අපිට දැන් මේක මෙහෙම flip කරාම මේක on වෙනවා. ඔයාලට දැක්කද? හරිද? ඊට පස්සේ මේක අපිට මේ screen එක touch කරලා අපිට පුළුවන් මොකක් හරි දෙයක් track කරන්න පුළුවන්. මේක මෙයාල specifically කියන්නේ Active tracker 6.0 තියෙනවා කියලා. ඒ කියන්නේ අපි මොකක් හරි ටච් කරලා ට්‍රැක් කරොත් ඒක රොටේට් වෙලා ඒ අදාළ දෙයම පුද්ගලෙක් නා ඒ පුද්ගලයාම ට්‍රැක් කරගෙන මේකේ කැමරා එක රොටේට් වෙනවා. හරිද? ඒක ගොඩක් වැදගත්. ඊට පස්සේ මේ ටච් ස්ක්‍රීන් එක දැන් මම කව 2 inch ටච් ස්ක්‍රීන් එකක් කියලා. ඒකට ඒ ටච් ස්ක්‍රීන් එක අපිට පුළුවන් දැන් horizontal record එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ vertical කියන්නේ horizontal vertical ඒ record විතර record කරන්න පුළුවන්. ඊට පස්සේ D-Log M කියන mode එකට record කරන්න පුළුවන් එක 10 bit ඒ කියන්නේ ඔයාලට දැන් raw quality එකට ගත්තොත් එහෙම ඔයාලට පුළුවන් color grade කරන්න easily. මේකේ තියෙන ඒ record කරගන්න ඔයාලා mode එක අනුව එක වෙනස් වෙනවා. ඒකට ඔයාලට color grade කරන්න ගොඩක් ලේසි. එහෙම record කරව. ඊළඟට මේකේ අපි ගත්තොත් එහෙම දැන් මේකත් එක්ක අපිට වෙනම DJI mic එකක් හම්බ වෙනවා. මොකද මම ඉස්සරහට පෙන්නන්න. ඒ කියන්නේ ට්‍රේඩර් කොම පැක් එකත් එක්ක DJI mic එකක් යනවා. ඒක නිසා අපිට හොඳ අර noise එක අඩු අඩුවෙන් හොඳ voice එක record කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මේකේ තියෙනවා 1 inch CMOS sensor එකක්. ඒකත් එක්ක අපිට හොඳ high quality video එකක් record කරන්න පුළුවන්. noise එක අඩු හොඳ footages ගන්න පුළුවන්. ඒක ගොඩක් වැදගත්. ඊළඟට අපි ගත්තොත් මේකත් එක්ක එනවා C4 PD cable එකක්. ඒකට මේකේ ඒකත් එක්ක අපිට charge කරගන්න පුළුවන්. ඊළඟට දැන් මේක fully charge වුණාට පස්සේ විනාඩි 166ක් සාමාන්‍ය record කරගන්න පුළුවන් කියලා කියනවා. ඒක එක තැනක mention වෙලා තියෙනවා පැය දෙකමාරක් 1080p يعني full HD quality එකට පැය දෙකමාරක් recording කරගන්න පුළුවන් කියලා. ඒ වගේම මේකේ බැටරි එක හරිද 80% charge කරගන්න පුළුවන් කියනවා විනාඩි 16ක් ඇතුළත.
මේ කැමරා එකෙන් මම වෙනම පොඩ එළියට ගිහින් වෙනම පොඩ ට්‍රැවල් කරන්න වගේ ගිය තැනක මම වෙනම රෙකෝඩ් එකක් දාලා පෙන් අතරම බලන්නම් මේක ඇත්තටම ක්වොලිටීස් මොනවද කියලා ඒකත් එක්ක මම ඔයාලට වීඩියෝ එකක් ඉස්සරහට මේකේ පාට් 2 විදිහට ගේන්න බලාපොරොත්තු වෙනවා ඉතින් දැන් ඊළඟට මේකේ තව දෙයක් තමයි අපිට බ්ලූටූත් Wi-Fi කනෙක්ට් කරලා මේකේ වෙනම අපේ මොබයිල් ෆෝන් එකට ගන්න තියෙනවා DJI Mimo කියලා ඇප් එකක් ඒ ඇප් එක යූස් කරලා අපිට පුළුවන් වෙනම රිමෝට්ලි මේ කැම් එක හැන්ඩල් කරන්න. ෆොටෝ එකක් ගන්නවද, වීඩියෝ රෙකෝඩ් කරන්නද, අනිකුත් සෙටින්ග්ස් වල දේවල්ද ඔක්කොම හැන්ඩල් කරන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක්ම ගොඩක් වැදගත්. ඊළඟට අපි තව ගත්තොත් එහෙම ට්‍රේඩර් කොම්බෝ පැක් කියන ගොඩක් දේවල් තියෙනවා. දැන් මම අන්බොක්ස් වීඩියෝ එකේදී ඒක පෙන්වන්නම්. වීඩියෝ එක ඉවරනකම් බලන්න. මොකද මේ කැම් එක හරිම ක්වොලිටි. ඒ කියන්නේ පොඩි නිකන් ඒක ඒ කියන්නේ රොබෝටික් පොඩි කැම් එකක්නේ. තව ගත්තොත් එහෙම ඔයාලට මේකෙන් පැනරෝමා ඒ වගේම ටයිම් ලැප්ස් හයිප් ලැප්ස් ඒ වගේ වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන්. දැන් පැනරෝමා එකක් ඒ කියන්නේ අපිට සෙල්ෆි එකක් වගේ ගන්න පුළුවන් අංශක 180ක ලොකු රේන්ජ් එකක් අවු වෙන විදිහට. ඉතින් අපි හිතන්නේ මේ වගේ පොඩි කැමරා එකකින් ඒ වගේ දෙයක් කරගන්න පුළුවන් ඒද කියලා එච්චර දෙයක් මේකෙන් කරගන්න පුළුවන් කියලා කියනවා. ඉතින් අර ඔයාල ඇත්තටම YouTube කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද, ට්‍රැවල් වගේ පැත්තක්ද, නෝමල් YouTuber කෙනෙක් වුණත් ඔයාලට මේ කැමරා ගොඩක් දේවල්ට යූස් කරයි. මොකක්ද දන්නවද? දැන් මේක මම හොඳට ඒ කියන්නේ මම ස්ටඩි කරලා තමයි මේක බයි කරේ. දැන් අපි ගත්තොත් එහෙම මේකත් එක්ක එනවා, මේ ට්‍රියට කොම්බෝ එකත් එක්ක එනවා පොඩි මිනි ට්‍රයිපෝඩ් එකක්. ඒක ඔයාලට ටේබල් එකේ තියලා ඕයින මොකද්ද වෙබ් කැම් එකක් විතර යූස් කරන්න පුළුවන්. ඒ වගේම දැන් අපි තව ගත්තොත් එහෙම මේකට වෙනම ඇඩිෂනල් එක්ස්ටෙන්ඩ් ඒ කියන්නේ එක්ස්ටෙන්ඩ් බැටරි එකක් එනවා. ඒකෙන් තවදුරටත් ඔයාලට මොකක් හරි රෙකෝඩ් කරගන්නකොට ඒක හෙල්ප් වෙනවා. ඒක පැත්තකි. අනිත් එක්ක ඔයාලට වෙනම ලොකු ට්‍රයිපෝඩ් එකක් හයි කරගන්න ඕන නම් වෙනම දෙයකට එහෙම හයි කරගන්නත් මෙතන වෙනම තියෙනවා. හරිද? ඒ වගේ දෙයක් කරගන්නත් පුළුවන්. ඊළඟට මේකේ තව වැදගත් දෙයක් තමයි මේකේ අර ලෝ ලයිට් පර්ෆෝමන්ස් කියන ගත්තොත් එහෙම ඒක නයිට් එකේදී වගේ රෙකෝඩ් එකක් ගත්තොත් ඒක නැත්නම් ෆොටෝ එකක් ෂූට් කරගන්න දෙයක් ගත්තත් මේක අර ඇක්ෂන් කැමරා වලට එහා ගිය ක්වොලිටි එකක් දෙනවා. ඒක අනිවාර්යෙන් කියන්න ඕනේ. මොකද මම බැලුවා DJI action camera series එක දැන් අලුතෙන් ආවා. මම හිතන DJI action 5 එකද කොහෙද ඒ 5 pro ඒ කැමරා එක compare කරනකොට ඒ ක්වොලිටි එකට වඩා එහා ගිය ක්වොලිටි එකක් මේ DJI Osmo Pocket 3 එකේ තියෙනවා. හැබැයි කියන්න ඕනේ පොඩ්ඩක් මේකේ තියෙන negative point එකක් වගේ ඒ කියන්නේ තියෙන දෙයක් තමයි මේක හදිසියෙ වතුරට වැන්නොත්. හරිද? එහෙම නැත්නම් මේක හරි පොඩි කැමරා එකක්නේ බිම වැටලා කැඩෙන්න උනත් පුළුවන්. ඒක නිසා අර පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. දැන් ඇක්ෂන් කැමරා එකක් ගත්තොත් ඒක වතුරේ මං හිතන්නේ මීටර් සැලකිය යුතු ගාණක් වතුරට දාලා උනත් රෙකෝඩ් කරගන්න පුළුවන්. අපි GoPro එකක් ගත්තත් එහෙමනේ. හැබැයි මේක එහෙම කරන්න බෑ. හරිද? වතුර එක්ක සෙල්ලම් කරන්න අමාරුයි මේ කැමරා එකත් එක්ක. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. හැබැයි ඒ පැත්ත ඇරෙන්න අනිත් පැති ගැන කතා කරමු. මේක සුපිරි. ඊට පස්සේ මේකේ තව කියන්න තියෙන දේ මයික් මට අන්බොක්ස් එකට යන්න. මේකේ තව තියෙනවා මේ ලෙන්ස් එකට වයිඩ් ලෙන්ස් එකක් දාන්න තියෙනවා. මේකත් එක කොම්බෝ පැක් එකේ කියනවා. ඒක දැම්මම ලොකු ඒරියා එකක් අහු වෙන විදිහට අපිට රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි. අපි දැන් යන් ඉක්මනට අන්බොක්ස් වීඩියෝ එකට. මේ තියෙන්නේ DJI Osmo Pocket 3 ට්‍රේඩර් කොම්බෝ එක. හරි, දැන් අපි අන්බොක්ස් කරමු. ජෙල් පැක් කට් එකක් තියෙනවා. ඊළඟට මේන් පැක් එක කියන්නේ අපේ DJI Osmo Pocket 3 කැමරා එක සහ ගොඩක් දේවල් මේක ඇතුලේ තියෙනවා. ඒකත් එක්ක අපි අනිත් ටික බලමු. එතන ඔය අපිට සේෆ්ටි ගයිඩ්ලයින්ස් ටික ඊට පස්සේ අපි ගත්තොත් මේ ස්ටිකර්ස් ඊළඟට DJI light cut app QR code එක ඒ ටික තමයි ඔය පොඩි නෝට් විදියට තියෙනවා. මේක ඇතුළේ තියෙනවා ප්‍රොටෙක්ටිව් කවර් එක.
අපේ ඉතින් ගමනක් ගියා කියලා අපිට පුළුවන් මේ අපේ DJI Osmo Pocket කැමරා සහ අදාළ lens wide angle lens ඊට පස්සේ අපේ mic එක අවශ්‍ය දේවල් මෙතනට place කරලා safety විදියට අපිට ඒ travel කරනවා නම් ඒ විදියට ගෙනියන්න. ඒක තමයි protective cover එක. මෙතින් අපේ bag එක ඒක ඇත්තටම හොඳ මේ weather shield bag එකක් කියලා හිතනවා. ඒක මොකද වතුර වැටුණත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා හිතනවා. අතුරට ඒ තරම් හොඳ quality bag එකක් මේක. අපි මුලින්ම ගමු DJI Osmo Pocket tray අපේ කැමරා එක. ඉතින් light weight නියම පොඩි කැමරා එකක්. අපි පස්සේ මේ ස්ටිකර් එක රිමූව් කරලා කැමරා එක ඔන් කරමු. ඊළඟට DJI mic 2 transmitter එක. අපිට මේතනෙදී මේක mic එකක්. ඔයාලට wireless විදියට මේ mic එක හොඳට use කරන්න පුළුවන්. ඒකෙන් හොඳ noise cancelling ඔයාලගේ voice එක record කරගන්න පුළුවන්. මේක මං හිතන්නේ බැටරි හැන්ඩල් එක. අපිට ඔයාලට බැටරි එකට පල්ලෙහාන් මේක වෙනම සෙට් කරන්න පුළුවන් ඔයාලගේ DJI Osmo Pocket tray කැමරා එකට පල්ලෙහාන්. ඔයාලට ඇඩිෂනල් ඊ ඔයාලගේ බැටරි එක එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන් මේක යූස් කරලා. ඔයාලට කැමරා එකක් වගේ මවුන්ට් කරනවා නම් මේ mount handle එක use කරලා මේ thread එකට දාලා ඔයාලට පුළුවන් මේ tripod එකට උනත් මේක setup කරන්න. මේ තියන්නේ mini tripod එක. ඔයාලට mini tripod එක අර කලින් මම පෙන්නුව අර thread එකක් පෙන්නේ mount handle එක. ඒකට පල්ලෙහාන් මේක setup කරන්න පුළුවන් මේ mini tripod එක. ඒක ටේබල් එක තියලා ඔයාලට ඊසිලි යූස් කරන්න පුළුවන්. මේකේ තියෙන්නේ DJI mic 2 wind screen එක. ඔයාලට අර mic එකට උඩින් මේක සෙට් කරාම අර එක එක අමුතු හයියෙන් එන ශබ්ද තියෙනවනේ අර උලඟ වැදුනහම ඒ වගේ දේවල් වලින් අර noise එක එක්ක එන ඒ දේවල් voice එකට ඒ කියන්නේ තමන් record කරන sound එක damage වෙන්නේ නැති වෙන්න මේකෙන් හොඳ වාට එක යූස් කරන්න පුළුවන් මේ වගේ දේකට. ඊළඟට මේ තියෙන්නේ DJI wrist strap එක. ඔයාලට මේක කැමරා එකට අර DJI Osmo Pocket tray එකට හයි කරන්න පුළුවන්. ඊළඟ මේ තියෙන්නේ type c pd cable එක. ඒකෙන් ඔයාලට කැමරා එක charge කරන්න යූස් කරන්න පුළුවන්. මම හිතන්නේ මේ තියෙන්නේ කැමරා එකේ wide angle lens එක. බලමු. ඔව් wide angle lens එක. ඔයාලට මේක දාලා හොඳ wide angle shot එකක් video එකක් record කරගන්න පුළුවන්. මේ තියෙන්නේ DJI mic 2 clip magnet එක. මේ magnet එක use කළා වගේ ඇඳුමට හොඳින් يعني සවි වෙන විදියට මේ වාගේ mic එක රඳව ගන්න පුළුවන් වාගේ ඇඳුමේ. ඒක ගොඩක් වැදගත්. මොකද නැත්තම් අර අනිත් mic වල තියෙන normal mic වල තියෙන ඇඳුමට clip කරන්නේ. එහෙම clip කරාම රැලි වැටෙනවා එක එක දේවල්. හැබැයි මේ magnet එක නිසා හොඳට high වෙනවා ඇඳුමත් එක්ක වාගේ mic එක එහෙම යන්නේ නැහැ. දැන් අපි කරන්න යන්නේ මේ තියෙන කැමරා එක දැන් අපි ස්ටිකර් එක ගලවමු ස්ක්‍රීන් එකෙන්. හරි. ඊට පස්සේ මේ මෙතන තියෙන ස්ක්‍රීන් එක අපි ෆ්ලිප් කරමු. වව්. ෆස්ට් ටයිම් ඔන්න DJI Osmo Pocket tray එක මගේ මට හම් වෙච්ච කැමරා එක මම ඔන් කරා. ඒක අර ස්ක්‍රීන් එක ෆ්ලිප් කරපු ගමන් ඔන් වෙනවා. ආය අනිත් පැත්තට ෆ්ලිප් කරාම ඔෆ් වෙනවා. එහෙම තමයි ඒක හදලා තියෙන්නේ. මෙතන ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරලා ඊට පස්සේ ඔයාලට තියෙන්නේ DJI memo app එක යූස් කරලා ඒ QR code එක ස්කෑන් කරලා එහෙම නැත්නම් memo app එක වගේ play store එකේ හරි app store එකෙන් හරි
අරගෙන ඉන්ස්ටෝල් කරලා මේක ඉන්ස්ටෝල් කරලා link කරන්න තියෙන්නේ වාගේ Wi-Fi and Bluetooth link කරලා. ඉතින් ඒ පොඩි setup එකක් තියෙන. එතනින් link කරාට පස්සේ ඔයාලට ඕනම දෙයක් ඔයාගේ app එක use කරලා camera එක handle කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ video ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා ඔයාලට. Video එක හොඳ නැවෙන්නේ like කරන්න, share කරන්න, comment කරන්න. බොහොම ස්තුතියි මගේ video එක්ක එකතු වුණාට.